වසර 300කට වැඩි කාලයක් පෘතුගීසි පාලනයට යටත්ව ඉඳලා 1822 දී නිදහස ලබාගත් බ්‍රසීලිය ගැන අද අපි කතා කරනවා. බ්‍රසීලියේ ජනගහණයෙන් 100%කට ආසන්න ප්‍රමාණයක් පෘතුගීසි භාෂාව කතා කරන අතර ඊට අමතරව ඉංග්‍රීසි භාෂාවද එරට තුල දකින්න පුළුවන්. බ්‍රසීලිය ප්‍රධාන වශයෙන් රෝමානු කතෝලික රටක් වන අතර ජනගහණයෙන් 65%ක් ආගමට අනුබද්ධව කටයුතු කරනවා. බ්‍රසීලියේ ආගමික අනුබද්ධයේ සංකේතය ලෙස රියෝ ද ජනෛරෝහි කොර්කොවාඩෝ කඳුමුදුනේ ඇති මේදුම් කරු ක්‍රිස්තුස්ගේ දෙවැන්ත ප්‍රතිමාව දකින්න පුළුවන්. බ්‍රසීලියේ ප්‍රධාන සැමරුම් විදිහට ජනවාරි 1වැනිදා අලුත් අවුරුදු දිනය අප්‍රේල් 21 ජෝක්වීම් ජෝස්ඩා සිල්වා එක්සේවියර්ගේ සංවසරය එනම් 1789 දී නිදහස ලබා ගැනීමේ විප්ලවවාදී උත්සාහයක් ගොඩනැගූ ඉන්කම්ෆෙඩෙන්සියා මයිනේරාට නායකත්වයේදී දිවිපිදුවෙක් අනුස්මරණය කරනවා. සැප්තැම්බර් 7 1822 දී පෘතුගාලයෙන් නිදහස ලබාගත් දිනය ඔක්තෝබර් 12 ළමා දිනය නොවැම්බර් 2 මලවුන්ගේ දිනය නොවැම්බර් 15 ජනරජ ප්‍රකාශන දිනය දෙසැම්බර් 25 නත්තල් දිනය හඳුන්වන්න පුළුවන්. පවුල බ්‍රසීලියානු ජනතාවට ඉතා වැදගත් වන අතර වැඩිහිටි දරුවන් බොහෝ විට ඔවුන් විවාහ වනතුරුම දෙමාපියන් සමග ජීවත් වෙනවා. අතීතයේදී පවුල් ප්‍රමාණය තරමක් විශාල වුණත් මෑත කාලයේදී පවුල තුල දැකිය හැකි දරුවන් ප්‍රමාණය අඩුයි. විවාහය බොහෝ දුරට ආගමික වතාවත් සහ නීත්‍යානුකූල වෙලා තිබුණත් පසුගිය දශක 4 තුල ආකල්ප වෙනස් වීමත් එක්කම සිවිල් විවාහ ජනප්‍රිය වෙලා තියෙනවා. කතෝලික පල්ලියේ විරුද්ධත්වය නිසාම 1977 වන තෙක්ම එරට තුල දික්කසාදය නීතිගත කරලා නැහැ. මිශ්‍ර ජනවාර්ගිකත්වයක් තිබුණත් බ්‍රසීලයේ තියෙන්නේ පන්ති ක්‍රමයක්. සමය වර්ණය මත සමාජ වෙනස්කම් කිරීම සාමාන්‍ය සිදුවීමක් වන අතර සාමාන්‍යයෙන් තද දුඹුරු සමක් ඇති පුද්ගලයින් ආර්ථික හා සමාජීය වශයෙන් පහත් මට්ටමක් දරනවා. බ්‍රසීලියානු ශ්‍රම බලකායෙන් 40%ක් වන කාන්තාවන් සාමාන්‍යයෙන් අඩු වැටුප් සහිත රැකියාවන ඉගැන්වීම් පරිපාලන සහාය සහ හෙද සේවයේ නිරත වෙනවා. 1988 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කාන්තාවන්ට වෙනස් කොට සැලකීම තහනම් කර තිබුණත් අසමානතාව තවමත් පවතිනවා. පෘතුගීසින් බ්‍රසීලයේ යටත් විජිතයක් බවට පත් කරන විට මැචිස්මෝ සංකල්පයද ගෙනාවා. මෙය බොහෝ දුරට ඇවිල්ලා තියෙන්නේ කතෝලික පල්ලියේ පීතෘ මූලිකත්වයෙන්. මේ තුලින් පිරිමින්ට ඔවුන්ගේ ශක්තිය හා පුරුෂභාවය ක්‍රියාත්මක කිරීමට හා කාන්තාවන්ට පිරිමින්ට යටත් වෙලා ඉන්න උගන්වලා තියෙනවා. ඒත් අද වෙනකොට මේ සංකල්පය වෙනස් වෙලා නාගරීකරණය වූ ප්‍රදේශවල ජීවත් වෙන කාන්තාවන් උසස් වෘත්තීය සහ අධ්‍යාපනික විකල්ප සඳහා වැඩි නැඹුරුවක් දක්වනවා. කොහොම වුණත් දිලඳු ප්‍රදේශවල අධ්‍යාපනයට හෝ වෘත්තීය විකල්පවලට ප්‍රවේශ වීමට නොහැකි වීම එම ප්‍රදේශවල කාන්තාවන්ට අවාසි සහගත තත්ත්වයක් උදා කරලා තියෙනවා. ඔවුන් තවමත් අඩු වැටුප් සහිත අඩු කුසලතා ඇති කර්මාන්තවල වැඩ කරනවා. විශේෂයෙන්ම ඇෆ්‍රෝ බ්‍රසීලියානු කාන්තාවන් කොන් වී ඇති අතර බොහෝ දෙනෙක් ගෘහ සේවිකාවන් හෝ ලිංගික ශ්‍රමිකයන් ලෙස සේවය කරනවා. ලෝකයේ විශාලතම රටවලින් එකක් වන බ්‍රසීලයේ දරුවන් ඇතිදැඩි කිරීම සමාජ පන්ති සංස්කෘතිය වාර්ගික විවිධත්වය සහ සමාජ ආර්ථික වෙනස්කම් මත රඳා පවතිනවා. අධ්‍යාපන අවස්ථා සහ සමාජ සංවර්ධනය මූලික වශයෙන්ම දකින්න පුළුවන් රටේ ගිනිකොන දෙසින් පිහිටලා තියෙන නාගරීකරණය වූ ප්‍රදේශවල විතරයි. බ්‍රසීලයේ සංස්කෘතික විවිධත්වයට රට යටත් විජිතයක් බවට පත් කළ පෘතුගීසීන් සහ අනෙකුත් යුරෝපීය ජනයා ජපන් චීන සහ අප්‍රිකානු වහලුන් ඇතුළුව පසුගිය වසර 300 පුරා එරටට පැමිණි විවිධ සංක්‍රමණකින් හේතු වෙලා තියෙනවා. බ්‍රසීලයේ වයස අවුරුදු 7-14 අතර දරුවන්ට අධ්‍යාපනය අනිවාර්ය වුණත් අරමුදල් හා සම්පත් නාගරික ප්‍රදේශවල පමණක් තියෙන නිසා බොහෝ ග්‍රාමීය කණ්ඩායම් වැඩිදුර අධ්‍යාපනයට යොමු වෙනවා අඩුයි. සියවස් ගණනක සංක්‍රමණ හේතුවෙන් බ්‍රසීලියානු ආහාර වර්ග ප්‍රදේශ අනුව වෙනස් වෙනවා. එරට ආහාර සඳහා අප්‍රිකාව ආසියාව මැද පෙරදිග ඉතාලි ස්පාඤ්ඤ චීනය සහ ජපානයන් රටවල බලපෑම් එල්ල වෙලා තියෙනවා. සහල් සහ බෝංචි කුළුබඩු මස් නැවුම් පළතුරු එළවලු සහ මාළු සමග සම්බන්ධ කරන ආහාර වෙනවා. ෆයිජෝඩා බ්‍රසීලියානු ජනතාව අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වන අතර එය අප්‍රිකානු වහලුන් සමග එරටට පැමිණි ආහාරයක් වෙනවා. ඌරු මස් අඩංගු කළු බෝංචි ස්ටුවක් වන එය පත් සමග කෑමට ගනු ලබනවා. බ්‍රසීලයේ සියලුම ප්‍රදේශවල වීදි ආහාර ජනප්‍රිය අංගයක්. එය විවිධ පිරවුම් අඩංගු පේස්ට්‍රි පැණි රසති ආහාර සහ ගැඹුරු තෙලේ බදින ලද කුකුල් මස් ඉස්සන් චීස් හා පළතුරු කෙසෙල් හෝ චොක්ලට් වැනි ආහාර වලින් යුතු වෙනවා. තවත් ප්‍රසිද්ධ කෑමක් විදිහට කිබේ
හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව අනිකුත් ප්‍රියතම කෑම වර්ග විදිහට ගෞචෝ රොඩිසියෝ සමග මාළු ස්තුව දකින්න පුළුවන්. බ්‍රසීලයේ අනු ඓතිහාසික වශයෙන් පොහොසත් ජන සම්ප්‍රදායන් සංගීතය නැටුම් කලාව සහ සාහිත්‍ය ශතවර්ෂ ගණනාවක් පුරා හඳුන්වා දුන් විවිධ සංස්කෘතීන්ගේ මිශ්‍රණයක්. බ්‍රසීලියානුවන් නිතිපතා උත්සව පැවැත්වීමටත් නැටුම් සහ සංගීතයටත් දැඩි උනන්දුවක් දක්වනවා. එරට වඩාත් ප්‍රචලිත වන්නේ බ්‍රසීලයේ සෑම වසරකම රියෝ ද ජනෛරෝහි පැවැත්වෙන උත්සවය වන අතර එය දින පහක් පුරා පවත්වනවා. බ්‍රසීලයේ පුරා කලාව දිරිමත් කරන අතර එරට බොහෝ කෞතුකාගාර දකින්නත් පුළුවන්.